හරි මේ ගුඩා වීඩියෝ ක්ලිප් එක හරහා ඔබලට දැනුවත් කරන්නේ උපත් පාලන ක්‍රමවේදයන් ගැන. උපත් පාලනය කියලා කියන්නේ මොකක්ද? අනවශ්‍ය පිළිසිඳ ගැනීම වැළැක්වීම සඳහා භාවිත කරන ආරක්ෂක ක්‍රමවේදයක්. මේක වෛද්‍ය විද්‍යාවේදී අපි හඳුන්වලා දෙන්නෙම අනවශ්‍ය පිළිසිඳ ගැනීම නැත්නම් පවුල තුළ දරා ගන්න බැරි දරුවන් ප්‍රමාණයක් එන එක පවුලේ ආර්ථික සමාජමය සහ අනිකුත් බාහිර වටපිටාවේ ඇතිවන ආරක්ෂා වගේ දේවල් වලට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද ළමයි ප්‍රමාණය වැඩි වෙද්දී අලුත් දරුවන් කෙරෙහි නැත්නම් පොඩිම ළමයි කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙද්දී ලොකු දරුවන් කෙරෙහි යොමු වන අවධානය අඩු වෙන්න පුළුවන්. ඒ ළමයිව අපචාර වලට වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේමයි පුංචි දරුවන් කෙරෙහි වැඩි දුර අවධානය යොමු කළා. එයාගේ පෝෂණය ගැන අපි හිතද්දී ලොකු දරුවන්ට සහ මේ පොඩි දරුවන්ට පොදුවේ පෝෂණ දුබලතාවයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා පවුලක පවුලට දරාගත හැකි දරුවන් ප්‍රමාණයක් නිර්මාණය කරගන්න අනවශ්‍ය පිළිසිඳ ගැනීම අවම කර ගැනීම සඳහා තමයි මේ උපත් පාලන ක්‍රමවේදයන් හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට උපත් පාලන ක්‍රමවේදයන් කිහිපයක් අපි සාකච්ඡා කරනවා. මේ අතර පළවෙනි එක තමයි උපත් පාලන ගිලින පෙටි. දෙවෙනි එක තමයි උපත් පාලන කොපු. හැම කෙනෙක්ම දන්නවා අපි කොන්ඩම්ස් කියලා කියනවා. තුන්වෙනි එක තමයි ඩිපෝපෝවිල් අයන්නත. හතරවෙනි එක තමයි ඉන්ට්‍රා යුටරයින් ඩිවයිස් එකක් වන IUD ලූපය කියන එක. ගොඩක් කට්ටිය අපෙන් අහනවා මේ IUD ලූපය කියන එක පල්ගන්නේ කොහොමද, නැත්නම් ගර්භාෂයේ තැන්පත් කරන්නේ කොහොමද කියලා. හරි, ඒකෙදී මම ඔබට පැහැදිලි කරනවා මේ IUD ලූපය කියන එක ගර්භාෂයේ පල්ගන විදිය. හරි, දැන් මිනිසාගේ ගර්භාෂය මම ඔබට ඇඳලා පෙන්නන්න. මිනිසාගේ ගර්භාෂය ගත්තොත් එහෙම වෙන්නේ මෙහෙම. ස්ත්‍රීගේ ගර්භාෂයේ මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. හරි, මේ ගර්භාෂයේ ගත්තොත් එහෙම ගර්භාෂයේ ස්තර තුනක් තියෙනවා. ඔයගොල්ලෝ මේක වැදගත් වෙන්නේ ගර්භාෂයේ මේ ඇතුල් මූණට. හරි, දෙපැත්තෙන් තියෙන්නේ පැලෝපිය නාලය. මේ ගර්භාෂයේ මේ යෝනි මාර්ගයේ මේක තමයි අපි ගැප් කියලා කියන්නේ. හරි, මේක තමයි අපි ගැප් කියලා කියන්නේ. හරි, දැන් මේකේ කොහොමද මේ IUD ලූපේ පලඳවන්නේ? IUD ලූපේ අපි ගන්නෙ මෙතන මේ මැදුරට දාලා මෙන්න මෙතන මේ විදියට තමයි T අකුරක් හැදෙට IUD ලූපේ පලඳවන්නේ. මේක නේද මෙන්න මේ විදියට නූලක් මෙහෙම පහළට එල්ලෙනවා. මේ නූල අපි කරන්නේ මෙතනින් කපලා දාන එක. එතකොට මේ IUD ලූපේ පලඳවා තියෙන තාක්කල් සංසේචනයක් නවතිනවා. ඒ වගේමයි සංසේචනයෙන් පස්සේ පුංචි කලලයක් ඇති වුණොත් ඒ කලලය ගර්භාෂයේ ඉන්න මෙට්‍රියම තුළ ගිලී යාම නැත්නම් අධිරෝපණය කියන එකක් නවතිනවා. ඒ අනුව IUD රූපය හරහා සංසේචනයක් අධිරෝපණයක් කියන දෙකම නවත්තන්න පුළුවන්. මේ හරහා උපත් පාලනය කර ගන්න පුළුවන්. නැත්නම් අනවශ්‍ය පිළිසිඳ ගැනීම වළක්වන්න පුළුවන්.